ඇයි එකපාරම පෝට් සිටි මේ පනත ගැන කතා කරන්න හිතෙන්නේ? ඒ ගැසට් පත්‍රයේ තිබෙනවා අපේ පනත් 14ක් ඉවත් කරන පත්‍රය. ඒ කියන්නේ මෙතන හැදෙන්නේ චීන කොලනියක්ද? පනතේ දැක්කහම නම් අපිට පේන්නේ එහෙම දෙයක්. ඒ නීතිඥවරයා හොයා දුන්නෙත් විජේදාස රාජපක්ෂ මහත්තයාද? හාමුදුරුවනේ නීතිඥව 100ක් අරන් ඉන්න අපි ආරාමයේ. අපි දකින්නේ බුරුත්ට්ටුවේ ආනන්ද හාමුදුරුව විතරනේ. මට අනුන් ගැන කියන්න පුළුවන් කමක් නැහැ. ඒ හාමුදුරුවරු කටවල් වහගත්තේ ඇයි? තමන්ගේ ජේ වරප්‍රසාද අඩු වෙනකොට කටවා ගන්න පිරිසක් ඉන්නවා. කවුරු හරි ඔබවහන්සේව මෙහෙවනවද? සජිත් ප්‍රේමදාස මැතිතුමාට කෝල් එකක් දුන්නා. සජිත් ප්‍රේමදාස ඔබවහන්සේව පාලනය කරනවා නෙමෙයි. දැන් මොකටද මම බවෙන්නේ? මම වැඩි කරානම් බවෙන්නේ. මේ පන්සලට අල්ලලා එහා පැත්තේ ඉඩම දෙන්නම්. බිල්ඩිමක් හදලා දෙන්නම් කිව්වත් ඔබවහන්සේව ගන්න බෑ සල්ලි වලට. ඔබවහන්සේට පූජා කරනවා කියලා කිව්වත් හැරෙන පුද්ගලයෙක් නෙමෙයි. මේක ඇමරිකන් කුමන්ත්‍රණයක්ද කියලා සැකය තියනවා චීනයට විරුද්ධව. මේ ආණ්ඩුව බඩේට පත් කරගත්තේ පුද්ගලික ප්‍රශ්න විසඳන්න රටේ ප්‍රශ්න විසඳන්න. මේ පනත ඒ තරම්ම භයානකද? කටවාචාලියෝ දාලා මේවා දොඩවන්නේ නැතුව ජනතාවට මේක පැහැදිලි කරලා දෙනවා නම් ජනතාව කලකිරෙන්නේ නැත්නම් අපි කලකිරෙන්නේ. එතුමාට කතා කරලා මුකුත් ඔබවහන්සේ ඉල්ලලා නැද්ද? එතුමාට මගෙන් ගන්න දෙයක්වත් නැහැ. එතුමාගෙන් මට ගන්න දෙයක්වත් නැහැ. ජේදාස රාජපක්ෂ මහත්තයා කිව්ව විවේචන වැඩි නැද්ද? අපි ඒක තමයි ඉක්මන් කරලා අඩු නතරත් කරේ. ජනාධිපතිතුමා සහ ඔබවහන්සේ අතර දැන් වැඩි හොඳ හිතක් නැද්ද? ඔය යම් යම් දෙනා ගිහලා කේලම් කියනවනේ නකුණු දා ගන්නද? කවුද ඒ කට්ටිය? කේලම් කියන අය? ඉහිපැවි දෙවලු බින්නෝ. එදා කියන්න තිබිච්ච කොන්ද? අදටත් ඒ විදිහම තියෙනවා. තමාරුන්ගේ කොඳු කෙලින් කරන මෝල්ටත් බඳින්න වෙලාද? ඒක දාලා තුන ආනන්ද පෝට් සිටි ප්‍රශ්නය අල නොකරන්න. කෙලින් කතා කරන්න බැරි ඉන්න නියෝරෝ ටික. ඒගොල්ලන්ගේ කාර්යභාරය තමයි මඩ ගැහිල්ලේ. ආණ්ඩුවේ ඒ එදා තිබුණු සැලකිල්ල දාම තියෙනවද? මම දන්නේ නැහැ මූණට පෙන්නනවද කියන එක. අඩු වෙලා නැහැ කාගෙන්වත්. ඒක මූණිච්චාවට වෙන එකක් වගේ නෙමෙයිද? මමත් මේ තනකොළ කාලා මදු කිරි වැදෙච්ච එක නෙමෙයි. පෝට් සිටි සටන නවත්තනවද? මොනම ආණ්ඩුවකින්වත් සත්ත පහක් නොගෙන මේ කටයුතු කරන්නේ දුප්පත් ජනතාවගේ ආදාරේ. මේ සිද්ධියෙන් පස්සේ විජේදාස රාජපක්ෂ මහත්තයා කතා කළාද? ඔබතුමා දේශපාලඥයෝ. ඔය කියන්නේ වල සැලසෙනවන් දැසලෙන්න එපා. රඟපෑමක් නෙමෙයි නේ. රඟපෑම් කරන්නේ මම දේශපාලඥයෙක් නෙමෙයි. දේශපාලඥයෝ නම් කෙලින්ම රඟපෑම් තමයි. ඉඩමක් ගන්න හොඳ ගෙයක් හදාගන්න කතා කරන්න අප්ලෑන්ඩ් එකට දින දෙකකට විතර පෙර ආතුව දේශපාලන බෝම්බයක් පත්තු වෙනවා. ඒ දේශපාලන බෝම්බය පත්තු වෙන්නේ නාරහම්පිට අභයාරාමයේදී. මුරුත්ට්ටුවේ ආනන්ද නායක හාමුදුරුවෝයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂයි. මේ දෙන්නගේ දේශපාලන බෝම්බය මොකද්ද? අපි අහමු කෙලින්ම මුරුත්ට්ටුවේ ආනන්ද නායක ස්වාමින් වහන්සේගෙන්. මේ ස්ථානයේදී තමයි ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වන්නේ ඔබ වහන්සේ මේ පෝට් සිටි මේ පනත පිළිබඳව කතා කරන්න. ඇයි එකපාරම පෝට් සිටි මේ පනත ගැන කතා කරන්න හිතෙන්නේ? ඇත්තෙන්ම අපේ සමිත මහත්මයෝ ඔබතුමාට මම තුරුවන්ගේ සරණ ප්‍රාර්ථනා කිරීමෙන් මම මතක් කරන්නේ මේ පෝට් සිටි ප්‍රශ්නේ පිළිබඳව පමණක් නෙමෙයි. ජහපාලන ආණ්ඩු කාලේ මේ රටේ සම්පත් විකිනීම පිළිබඳව බෙදා හැරීම පිළිබඳව නොයෙක් මතිමතාන්තර පහළ වෙච්ච නිසා තමයි යහපාලන ආණ්ඩුව වෙනස් කර අලුත් ආණ්ඩුවක් අපි අපේක්ෂා කරලා පත් කරගත්තේ. එහෙමනම් මේ පෝට් සිටි එකේ අලුත් ගැසට් පත්‍රයක් අපි දැක්කා. ඒ ගැසට් පත්‍රයේ දැක්කහම ඒ ගැසට් පත්‍රයේ තිබෙනවා අපේ පනත් 14ක් ඉවත් කරන තත්ත්වයකට ඇවිල්ලා තිබෙනවා. ඒක බරපතල තත්ත්වයක්. බරපතල තත්ත්වයක්. ඒ නිසා අපි කල්පනා කළා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අපි මේ බලයට පත් කරගෙන මේ රට හදන්න දුන්නා මිසක් මේවා එහාට මෙහාට කරලා නීති විරෝධී ලෙස අපි කරන්න යමක් දීලා නැහැ. නීත්‍යානුකූලව මොනවා හරි කරනවා නම් අපි විරුද්ධක් නැහැ කවදාක්වත්. නීතියට පටහැනිව රටේ අනපනත් වලට පටහැනිව යම් විදියක් කරොත් අද පමණක් නෙවෙයි දා ඉඳලම අද ආරාම භූමිය සටන් කර භූමියක්. මේකෙත් ඔබ මට කියන්න සිද්ධ වෙලා තිබෙන්නේ අපේට ගැළපෙන විදිහේ අනපනක් ගෙනල්ලා මේ පෝර්ති ආයෝජකව ගෙන්නලා මේ වරාය නගරය සංවර්ධනය කරනවා විනා එක එක්කනාගේ කොලනි හදාගන්න යම් කිසි කෙනෙක් අපේට දේවල් පාවා දෙන්න හදනවනම් අන්න ඒකයි අපි මේ බොහොම පත්තු කිරිල්ල කෙසේ වෙතත් විරුද්ධව කතා කරන්නේ. ඒ කියන්නේ මෙතන හැදෙන්නේ චීන කොලනියක්ද? ඒ පනතේ දැක්කහම නම් අපිට පේන්නේ එහෙම දෙයක්. ඒ කියන්නේ වෙනම රටක්. වෙනම රටක්.
හොංගොන්ගෙන කණිඳිමින් ඔයාගේ තත්ත්වයන් තිබුණා. ඒ කියන්නේ අපේ රටට පාලනයක් නැහැ ඒ වෙන පරිපාලනයකක. ඒ විදිහට දැන් මේ ඒ පනත උඩනම් පාලනයක් නැහැ. ඔබ වහන්සේ මේ පනත හැදෑරුවද? ඔබ වහන්සේ දැන් මේ මම පනත කියුවා. කියුවා. කවුරු හරි මේකේ නීතිඥවරයෙක් ඔබ වහන්සේට මේක පැහැදිලි කරලා දුන්නද? මම ඊට පස්සේ නීතිඥවරු දෙපළත් මේ විජේදාස රාජපක්ෂ මහත්මයා මේකට සම්බන්ධ කරගත්ත කම යන නීතිඥක් වශයෙන් ඊට වඩා මම මේක උපදෙස් ගත්ත තව තව අයගෙන්. ඔව් ඒ කියන්නේ විජේදාස රාජපක්ෂ මහත්තයාද මේක හොඳටම තේරුම් කරලා දුන්නේ. තේරුම් කර එතුමත් තේරුම් කරලා දුන්නා අනිත් අය තේරුම් කරලා දුන්නා. එතකොට දැන් මේ ඔබ වහන්සේ දැන් මේකට විරුද්ධව අධිකරණයට ගිහිලා තියෙනවනේ. ඔව් ගියා. මේ නඩු පවර්ලා තියෙනවනේ නේද? එතකොට ඒ නීතිඥවරයා හොයා දුන්නේත් විජේදාස රාජපක්ෂ මහත්තයාද? නෑ නෑ ඒතර නෙමෙයි තමයි නීතිඥ ගණනාවක් අදත් මට මේ දැන් දුරකථනයෙන් කතා කරලා නීතිඥ මහත්මියෙක් හාම්දුරුණියම් නීතිඥෝ 100ක් අරන් ඉන්න අභයාරාමයට. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් කෝ අර අර හිටපු හාමුදුරුවරු දැන් මේ අපි දකින්නේ බුරුත්ත්වේ ආනන්ද හාමුදුරුව විතරනේ කෝ ඒ හාමුදුරුවෝ. අපට ප්‍රශ්න වෙලා තියෙන්නේ අර උජුපටිපන්න ගුණයෙන් මේ රටන් වලට බැස්ස කිසිම හාමුදුරු නමක් අද වෙනස් වෙලා නැහැ. සාමාන්‍ය දැන් අර හතපිපෙන්න වාගේ යම් යම් දරාගේ ඕනෑපාකම් ඉෂ්ට කරගන්න ආපු පිරිසක් ඈත් වෙලා මිසක් අපට කියන්න බෑ මට අනුන් ගැන කියන්න පුළුවන් කමක් නැහැ 1956 පිරිලියෙත් අපි හිටපු පිරිසක් රටට විපත්ති වෙන ඕනම ආණ්ඩුවකට විරුද්ධ සටන් කරපු පිරිසක් අපි ඔබ වහන්සේ පිළිබඳ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඔබ වහන්සේ අද තනි වෙලා වගේනේ කෝ අනිත් හාමුදුරුවෝ නෑ තනි වෙලා නෑ වෙනද වෙනද පුවත්පත් සාකච්ඡාවක හාමුදුරුවෝ වටේ වාඩි වෙනවා කවුරුත් පේන්නේ නෑනේ දැන් මේ අපි ප්‍රබල සාකච්ඡාවක් අපි කැඳෙවිනේ සාකච්ඡාව අපි ඒක කිසි වෙලාවක තනි වෙලා නැහැ මම ශක්තිමත් වෙලා දැන් මේ තියෙන්නේ හාමුදුරු ඒ හාමුදුරු කටවල් වහගත්තේ ඇයිද සමහර අය කියනවා මේ මාධ්‍යයේ පුළුවන් කමක් නැහැ සමහරුන්ට තමන්ගේ ජේ වරප්‍රසාද අඩු වෙනකොට කටවා ගන්න පිරිසක් ඉන්නවා වරදාන අඩු වෙනකොට කටවා ගන්න පිරිසක් ඉන්නවා තව සමහරු ඉන්නවා දායකයින් දෙන්නේ බියෙන් කරවා ගන්න පිරිසක් වගේ මේ සමාජ නෙවෙයි කිව්වේ මොකද මේ සමහර හාමුදුරුවන්ට මාධ්‍ය සමහරක වොයිස් කට් හාමුදුරුවෝ එහෙමනේ කිව්වේ දැන් සමහරුන්ට වාහන හම්බුලා තියෙනවලු මේ ජීප් හම්බුලා තියෙනවලු ඒවා හම්බුනම මේ ඇයි මේ මොකද වෙලා තියෙන්නේ ඉතින් ඇත්තට අපේ ස්වාමින් වහන්සේලාම තේරුම් ගන්නට ඕනේ යම් කිසි කෙනෙක් මොනවා හරි දීලා කට නිහඬ කරනවා නම් තමන්ගේ වැඩ පිළිවෙල කරනවා නම් ඒක භික්ෂුත්වයට කරන ලොකු හානියක් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ භික්ෂුව කියන්නේ සිංහයෙක් කිය. භික්ෂුව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදියෙක් කිය. භික්ෂුව කියන්නේ බොහොම ඉදිරව මේ උජපටිපන්න ගුණයෙන් යුක්ත පුද්ගලයෙක් කියන්නේ බුදුන් වහන්සේ. ඔබ වහන්සේ ඇයි තීරණය කළේ මම දැක්කමයි දේශපාලනඥයෙක් සමග අභයාරාමයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක වාඩි වෙනවා. මම දැක්කමයි මම දන්නේ මම මගේ දැකීම විතරයි කියන්නේ. ඇයි විජේදාස රාජපක්ෂ මහත්තයාට ඔබ වහන්සේ කතා කරලා මෙතනට එන්න කිව්වද? එතුමා ඔබ වහන්සේට යෝජනා කළාද අපි දෙන්න එකට වාඩි වෙමු කියලා. අභයාරාමයේ විජේදාස රාජපක්ෂ මහත්මයා පවණක් නෙමෙයි මේ පැත්තෙන් බැලුවොත් ගෝඨාභය ජනාධිපතිතුමා දිනවන්නට අභයාරාමේ තරම් කැපවෙච්ච පම්පලක් ලෝකෙම නැහැ. ඒ කියන්නේ පොහොට්ටුවේ ආරම්භයේ අභයාරාමයේ. මේ අභයාරාමයේ මේක එක පුද්ගලයෙකුට යමක් පදනම් කරගෙන පාර ගහනවා මේකට එක වෙන්නේ නැහැ. ගෝඨාභය මහත්තයාගේ මුල් දිනුම් කරුම මෙතන. ඈ මෙතනයි තුවින්නේ. ඉතින් ඒ නිසා ඕන මේ පම්පර කියන එක පොදු ස්ථානයක්. එතකොට විජේදාස රාජපක්ෂ මහත්තයාට මේ ආන්දෝලනාත්මක ප්‍රවෘත්ති සාකච්ඡාවට ඔබ වහන්සේ එන්න කිව්වද? එතුමා යෝජනා කළාද අපි දෙන්න මේකට වාඩි වෙමු කියලා? එතකොටින් මම කිව්වා එතුමාට මේ පොත්පත් සාකච්ඡාවක් අපි කරමු කියලා. එතකොට මේක තවත් අපි සාමින් වහන්සේලා තුන් අන්දනකට ආරාධනා කළා. ඇත්ත කලබලේ මේක තියාගත්තේ. ඒගොල්ල වැඩි නැති හැමෝම. උන්වහන්සේලා දෙනමක් ආවනි. ඔව්. උන්වහන්සේලා දෙනමක් ආවා. අනිත් මේ විදාගත් වැඩ පාන්තුකලෝ තියෙනවා කියන නාව වෙන ඕනම දෙයකට එන්න කියලා මතක් කිරීම. ඔබ වහන්සේට ඔය ඔහොම එලිපිට ඇවිල්ලා චෝදනා කරන්න බයක් එහෙම නැද්ද? මොකටද මම බය වෙන්නේ? මම වැරදි කරන්න බය වෙන්න ඕනේ. මම වැරදි කරලා නැහැ. දැනුවත් බෑ නෝදෙන් වැරදි කරලා නැහැ ඕන කෙනෙකුට දැන් අද මූණ පොත් තියෙන ඕන තරම් වැරදි කර ගන්න බැරි ඈ ඒවටත් නම් බය නැහැ ඔය ඔබ වහන්සේ දැනුවත්ව හෝ නොදැනුවත්ව කාගේ හරි කවුරු හරි ඔබ වහන්සේව මෙහෙවනවද ආණ්ඩු ඇමතිවරයෙක් කිව්වා එයා ඉන්න තැන සජිත් ප්‍රේමදාස ඔබ වහන්සේට ඊයේ උදේ කතා කළා කියලා මාව මෙහෙවන්න කිසි කෙනෙකුට පුළුවන් කමක් නැහැ මාව මෙහෙවන්න මට ඔය මාදුරායේ සෝවිතහා වින්න කාලේ කිව්වේ මෘතෙට්ටි මාදුරගෙන ඒක නායක කෙනෙක් කවුරක් කියන හන කෙනෙක් නෙමෙයි. අදත් ඇත්තවසින් මගේ මම හොඳ දෙයට හොඳයි නරකේ නරකයි. මුත් ඊයේ ඇත්තවසින් කියනවා නම් අපේ මහින්දානන්ද අලුත්ගමගේ ඇමතුමා මාත් එක්ක කතා කර ඉන්න කාලේ වෙලාවේ අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා මට කෝල් එකක් දුන්නා. ඇත්තවසින් එතුමා කෝල් දෙක තුනක් දීලා තියෙනවා
මේ අවුරුදු හැමදාම මේ කිරින් දෙයක්. දැන් ඔබහන්ති සම්බන්ධ කරගන්න බැරි වුණා මට මක් කරවත්. අද ඔබහන්ති ඉන්නවා මම ඔබහන්තේට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා තිතිබ්බා. වෙන මොකක් හරක් ප්‍රශ්නකම වුකුත් නැහැ. ඉතින් ඕක මමම කිව්වා සජිත් ප්‍රේමදාස මහත්තයා මට මේක හදයි. ඉතින් ඒක අල්ලලා අපේ මහින්දානන්ද ගමගේ ඇමතිතුමා අලුත් ගමගේ ඇමතිතුමා මාධ්‍ය ප්‍රකාශයක් කරන්න තරම් දුර්වල නම් එහෙම නැත්නම් තව වචනයක් කොට කියන්න තියෙනවා. මොනවද කියන්න වචන තියෙනවද? මොනවද? ඒත් එතුමා එච්චරම මේ බංකොලොත්ද කියන එකයි. ඇත්තටම සජිත් ප්‍රේමදාස වහන්සේව පාලනය කරනව නෙමෙයිද මේ වෙලාවේ? සජිත් ප්‍රේමදාස නෙමෙයි සජිත් ප්‍රේමදාස නාගේ තාත්තරවත් මාව පාලනය කරගන්න බැරි වුණා. අන්තිමට තාත්තා මාව පාලනය කරන්න බැරි වුණා. තාත්තා මට බොහොම හිතවත්කම් දැක්කලා. ඇත්තටම ඒ කියන්නේ ඒ කියන්නේ රණසිංහ ප්‍රේමදාස ගැන්නේ ඔය කියන්නේ මහින්ද රාජපක්ෂව බලයට ගේන ආණ්ඩුව පොහට්ටුව හදන්නේ ඔබ වහන්සේගේම නායකත්වයෙන් මේ පන්සලේනේ. ඔව්. මහින්ද රාජපක්ෂටවත් දැන් මහින්ද රාජපක්ෂ අගමැතිවරයාටවත් දැන් ඔබ වහන්සේව පාලනය කරන්න බෑ කියලාද කියන්නේ? වෙයිද බෑ. නාව පාලනය කරන්න බුණ මට විතරයි. ඔය කාටවත් මාව පාලනය ඒක වරප්‍රසාද වරදාන අරගෙන යම් යම් දෙනාගේ අරක දෙන්නම් මේක දෙන්නම් කියාගෙන මාළිග හදලා දෙන්නම් කියාගෙන පම්පර හදලා දෙන්නම් කියාගෙන කියලා ඔබට පුද්ගලිකනේ මම. ඒ කියන්නේ මේ පන්සලට අල්ලලා එහා පැත්තේ ඉඩම දෙන්නම් බිල්ඩිමක් හදලා දෙන්නම් කිව්වත් ඔබ වහන්සේව ගන්න බෑ සල්ලි වලට. කොටින්ම කියනවා නම් අර මහා පාරේ ඉඳලා පන්තල් භූමිය වගේ කාමරේ දක්වාම ඉඳ පාරේ රන් අතුරුලා දියමන්ති අතුරුලා ඔබ වහන්සේට පූජා කරනවා කියලා කිව්වත් හැරෙන පුද්ගලිකනේ මේ කියන එක. අපට මඩ ගහන ඕනම කෙනෙකුට මම කියන්න ඇත. එතකොට මේ ඔබ වහන්සේ එළියට එීම මේ පෝට් සිටි ප්‍රශ්නේ ඔබ වහන්සේ තමයි මේ පළවෙනි වතාවට කට අරින්නේ. ඔව්. ඊට පස්සේ විජේදාස රාජපක්ෂ එක දෙන්නම එකම ප්‍රවෘත්ති සාකච්ඡා බවත් මේක කුමන්ත්‍රණයක් නෙමෙයි. ඔබ වහන්සේව කවුරුත් පාලනය කරන කුමන්ත්‍රණයක් නෙමෙයි. නෑ කවුරුත් මාව පාලනය කරන්න ආවේ නෑ කරන්න පුරන්න කෙනෙකුත් තවමත් නෑ. මාව පාලනය කරන්න පුළුවන් බුදුහාමුදුරන් විතරයි හිටියන. ඒ මොකද බුදු ධර්මයේට. ඒකයි මම කියන්නේ. බුදුහාමුදුරුව නැතුනත් උන්වහන්සේ ධර්මයේ තියෙන මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් නෙමෙයිද ඇමරිකානු තානාපතිනිය නිවේදනයක් නිකුත් කරමින් කියනවා මුදල් විශුද්ධිකරණය මනි ලොන්ඩරින් වෙනවා මේ පෝට් සිටි එකේ ඒ කියපු දවසට පහුවෙන්දා ඔබ වහන්සේ කතා කරනවා අද ආණ්ඩුවයි අහනවා මේක ඇමරිකන් කුමන්ත්‍රණයක්ද කියලා සැකයේ තියනවා චීනයට විරුද්ධව ඒ කාට කොහොම කතා කරත් පනත කියුවෙද්දි මේ පනත ඉදානම් මේ පනත බොහොමකට හම්බ වෙනා නෑ ආණ්ඩුවක් හදලා දෙන්න මේ පනත බොහොම මේ යම් කිසි විවේකයක් කෙනෙකුට හදාරන්නේ අවස්ථාවක් නැති එක පාට මේක දාලා ක්‍රීඩක් කරන්න බැරි තත්ත්වෙ මේ ගේන්න හදලා තිබුණේ. මොකද අපි හැම රටේ ප්‍රශ්නේ මොකද මේ ආණ්ඩුව බඩේට පත් කරගත්තේ පුද්ගලික ප්‍රශ්නේ විසඳන්න රටේ ප්‍රශ්නේ විසඳන්න ජාතියේ ප්‍රශ්නේ විසඳන්න මහජනතාවගේ ප්‍රශ්නේ විසඳන්න. ඒත් මගේ විසඳන්න කිසි ප්‍රශ්නයක් නෑ මට. මං කියලත් නෑ විසඳන්න. මේ පනතේ මේ පෝට් සිටි පනතේ මේ පනත ඒ තරම්ම භයානකද? දැන් භයානකම් තියෙන නිසා තමයි මේවා පෙන්නදීම අපේ යුතුකම. දැන් ආණ්ඩුව කියන්නේ නැහැ මේවා කිසි දෙයක් එහෙම වෙලා නැහැ. ආණ්ඩුවට පුළුවන් ප්‍රසිද්ධියක් එක්කන ලබන එක කටවාචාලිය දාලා මේවා දොඩවන්නේ නැතුව අපේ අගමැතිතුමාට හරිය ජනාධිපතිතුමාට හරිය එහෙම නැත්නම් එතුමාණ පිළිගත් කොහොමද දෙන්නේ කරලා දාලා මෙන්න මේකයි සත්‍ය කියලා ජනතාවට මේක පැහැදිලි කරලා දෙනවා නම් ජනතාව කලකිරෙන්නේ නැත්නම් අපි කලකිරෙන්නේ දැන් ඔබ වහන්සේ කලකිරීමෙන් දින්නේ කිසිම කලකිරීමක් මොකද මට ඇති වෙන දේකුත් නැති වෙන දේකුත් නෑ ඔබ වහන්සේ පසුතැවීමෙන් ඉන්නේ ඒක රටට හානියක් වුණත් අපිට ඒක අපහුවදැවෙන්නේ ඒකනේ මම අහන්නේ පොහට්ටුව හදපු මේ පොහට්ටුවේ ආරම්භය වෙච්ච මේ පන්සලේ ඉඳලා ඒකට නායකත්වයක් ගත්තේ හාමුදුරමක් විදියට මේ ආණ්ඩුව පිළිබඳව කලකිරීමකින් ඉන්නේ එතන මට මට එතන කියන්න තියෙන්නේ මම කල්ලිත් මේක ප්‍රකාශ කරලා තිබුණා පොහොට්ටුවක් තියෙන බව අපි දන්නවා අපි ඉන්න බව පොහොට්ටුව දන්නේ. ඇයි අවුරුද්දක් වගේ කෙටි කාලයක් ඇතුළත මේ වගේ තත්ත්වයක් ඇති වුණේ? ඒක අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක තමයි ගෝඨාභය ජනාධිපතිමාට මේ රට දිවුණු කරන්න මේ රට ගෙන යන්න පාංග ලොකුම නමක් තියෙනවා. අපි එතනින් බෑරෙලා නැහැ. ගෝඨාභය ජනාධිපතිතුමා හම්බුණා නේද ඇලන් බැතනිය ආරාමේ උඩුවේ හාමුදුරුවන්ගේ උපන්දිනේ දවසේ? හම්බුණා. කතා කරා නේද? එදා hina වෙලා ගිහින් කතා කරන්න නැහැ කායක්වත්. ආ. එතන මායික් විතර නෙමෙයි. එතන hina වෙලා බොහොම අමනාපකමක් වගේ. නෑ මොකක් අමනාපෙන්ද? එතුමාට මට මගෙන් ගන්න දෙයක්වත් නෑ. එතන මගෙන් මට ගන්න දෙයක්වත් නෑ. එතුමාට කතා කරලා මුකුත් ඔබ වහන්සේ ඉල්ලලා නැද්ද මොනවාක්වත් දේවල්? කිසි දෙයක් මං ඉල්ලලා නෑ. මම ඉල්ලලා තියෙන්නේ එක මේක මොකද්ද එතුමාට ප්‍රංශ තානාපතිතුමිය පත් කරලා තියෙනවා මේක පත් කරානේ පත් කරා මං එතුමාට කිව්වා මෙතුමිය බොහොම ඔබතුමා ජය මේ බඩේට ගන්න ගොඩාක් මහන්සි වෙච්ච එක්කෙනෙක් අපි කෘතගුණ සලකමු මෙතුමියට ඒකයි මං කියලා තියෙන්නේ තව මොන හරි ඉල්ලලා නොකිරිච්ච දේවල් තියෙනවද තව මට කියන්න දේවල් තිබුණත් මං තවම කියලා නැහැ දේවල් තියෙනවා ගොඩක් තියෙනවා ඒ මගේ නෙමෙයි ජනතාව ඇවිල්ලා ආම්දුරනේ බඩේටපත් වෙච්ච මොහොතකත් ඔබ වහන්සේලා වෙනුවෙන් අපි පාරට බැස්සා ආම්දුරෝනේ
අපිට මේවා කරලා දෙන්න ආවදන්නේ කියලා මිනිසෙයිද කියනවා. ඒත් මං ඉතුවාටම කරදර කරලා නැහැ මම. මේ ජනාධිපතිතුමා ඊයේ ඔබ වහන්සේට මේ පුවත්පත් සාකච්ඡාවෙන් පස්සේ කතා කරලා තිබුණා. එතුමා මට දොස් කිව්වේ නැහැ. නමුත් එතුමාව අර අපේ මේ විජේද රාජපක්ෂ මහත්මයාට පොඩක් කතා බහ කළා. එතෙන්දී අත්වාදින් කියනවා මම කල්පනා කළා අපේ රාජ්‍ය නායකතුමා තව පොඩක් තම්පත්ලා කතා කරා නම් කොච්චර වටින ජීවිතයක්ද මට හැංගුණා කියලා. එදා මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී විජේදාස රාජපක්ෂ මහත්තයා කිව්ව සමහර දේවල් තරමක් විවේචන වැඩි නැද්ද? නැත්පසෙන් මේ ගුරු දේශපාලඥයෝනේ දේශපාලඥයෝ කතා කරන්න ගියා නිවිදිනියෝ නෑ මං කියන්නේ ඔබ වහන්සේ ඉන්න තැනක මං කියන්නේ අභයාරාමයේ වගේ තැනක මට ඉතින් ඒකට මං ඒ කිව්වා මට පොඩක් පොඩි පොඩි වැටහින්ඩයක් ආවා ඒ වුණත් අපි ඒක තමයි ඉක්මන් කරලා අඩු නතරත් කරේ තව දුරට ගෙනියන්න ඕනේ නැමෙ ඇති කියලා එක ටිකක් විජේදාස රාජපක්ෂ මහත්තයා වැඩි වගේ කතා කළා කියලාද පොඩ්ඩක් ඉතින් එතුමා ඉතින් අපිට කියන්න බෑ එතුමා කතා කරන්න ගියාම එතුමා එකපාර නිවිදිනියෙක් දේශපාලඥයෙක් කවුද මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවුවේ ඒ පැත්තෙන්ද එතුමාගෙන්ද ඔබ වහන්සේගෙන්ද මම තමයි කැඳවන්නේ කියලා කිව්වේ ජනාධිපතිතුමා සහ ඔබ වහන්සේ අතර දැන් වැඩි හොඳ හිතක් නැද්ද ජනාධිපතිතුමාගේ මට වරදක් වෙලත් නැහැ මගෙන් එතුමාට වරදක් වෙලත් නැහැ ඔය යම් දෙනා කියලා කේලම් කියනවනේ ලකුණු දාගන්න කවුද ඒ කට්ටිය කේලම් කියන අය මේ සමාජ කොච්චර ඉන්නවද ගොඩක් අය ඉන්න මන් දන්නවා කේලම්කාරව තමයි වැඩි කවුද ඔබ වහන්සේ ජනාධිපතිතුමායි බින්දන්නේ බින්දවන්නේ කවුද කෙනෙක් දෙන්නේ නේ ගිහිපැවි දෙගොල්ලෝ බින්නෝ දෙපැත්තම ගිහිපැවි දෙගොල්ලෝ බින්නෝ ගිහිපැවි දෙපොළෝ කෙන මලන් කියන්න කැමති නෑ. ගිහියෝ කවුද දේශපාලඥයෝද? දේශපාලඥයෝත් ඉන්නවා. තව ඉති යම් අයත් ඉන්නවනේ. මොකද අපි කැපිලා වැඩක් පේනකොට දැන් අත්පාවතින් ජීආර් ජයවර්ධන මහත්මයායි මායි බිඳවන්න කොච්චර කටයුතු කරාද? අන්තිමට ජීආර් ජයවර්ධන මහත්මයා මට කතා කරලා කිව්වා ස්වාමින් වහන්සේ මට ඔබ වහන්සේ හම් වෙන්න ඕනේ. හම් වෙන්න ඕනේ. එහෙනම් ඔබ වහන්සේ කරුණාකරලා අනුකම්පා කරලා මගේ ඕට් පිළිස ගෙදෙට් වැඩම කරවන්න කියලා මට කිව්වා. මං ඇහුවේ ඉතින් දෙතිමාගේ මොකද්ද? ඔබතුමා මට කතා කරන දානයකටද? පිරිතකටද එහෙම නැත්නම් වෙනද අගෙන් වැඩකටද නෑ මට බොහොම හම්බෙන්න ඕන කියලා මම ගියේ නෑ ඒ මැනිද්දවල මහත්තයා කාර් එක අරගෙන ආව පන්සලට අරගෙන ඇවිල්ලා කිව්වා අනේ හාමුදුරනේ උතුමාණන් වහන්සේ ඔබ වහන්සේ බැහැද කරලා වචනයක් කියන්න ඉතාල ඉන්නවා අනුකම්පා මගේ කාර් එකේ වැඩම කරවන්න කියලා මම එතන එක්කගෙන ගියා එක්කගෙන ගිහිල්ලා ගියාන් පස්සේ ජේ.ආර්. මහත්තයා කිව්වේ මොකද්ද අපේ නායක හාමුදුරනේ මම ඔබ වහන්සේත් එක්ක කිසිම තරහක් නෑ මම නොමග ගියා හාමුදුරනේ මම දුන්න උත්තරේ තමයි ඔබතුමා නොමගේ ඉන්න මේ රටේ රාජ්‍ය නායකයා වශයෙන් එක එකගේ කින් ගන්න නොමගේ යනවා නම් ඒකත් මේ රටට හානියක් කියලා මම හිතුවා. ඒ කියන්නේ නමුත් ඒ තිබුණු කොන්ද එදා කියන්න තිබිච්ච කොන්ද අදටත් ඒ විදිහම තියෙනවද? අත්පස්සේ මිනිසුන් කොඳු තියෙනවා කොඳ නැත්නම් කොඳු ඕනතරම් තියෙනවා. ඒ කොන්ද තමාරුන්ගේ කොඳු කෙලින් කරන්න මෝල්ටත් බඳින්න වෙලා තියෙනවා. කොඳු තියෙනවා මිනිතුන්ට. හාමුදුරුන්ට කොඳු තියෙනවා. ඒ කොඳු ඕන තැන්වල කෙලින් වෙන්නේ නැහැ කොඳු. එතනයි ප්‍රශ්නේ. ඒකයි ප්‍රශ්නේ. ඔබ වහන්සේට කොඳ තියෙනව තාමත්. ඒ ඔබ වහන්සේට ඒ තිබුණු කොඳ තාමත් තියෙනව කෙලින්. අදත් තියෙනවා. මේ අවුරුදු 80 අදත් තරමනම් කොඳ කියලා මගෙත් මේ පොඩියද මේ දනිස් සමාරුවක් තියෙන මේ. එච්චරයි තියෙන්නේ. කර්මයක් වෙනනම් මට මේකක් නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැතිතුමා කතා කළේ නැද්ද? කතා කරා. ඊයේ දවසේ දෙපාරක් කතා කරා. මොනවද කියන්නේ? එතුමා මට කතා කරන්න කිව්වා නායක හැමදෙන්නේ ඔය විතර ගණන් ගන්න දේවල් නෙමෙයි අපි කතා කරලා සාකච්ඡා කරලා. ඇත්ත වශයෙන් එතුමා අද වුණත් මේ අද අපි මේ බය නැතුව අද යමක් කතා කරන්න පුළුවන් එතුමා පිළිබඳව මට. එතුමා අද මේ මුළු සමස්ත ජනතාව එතුමාත් එක්ක ඉන්නේ. ඒක මේ කවුරු කොහොම කතා කරත් එතුමාට කුකුළු ගුණියකුත් තිබෙනවා. ඔබ වහන්සේට විශ්වාසයි නේද? ඔබ වහන්සේ දනුවත්ව නෙමෙයි නොදනුවත්ව කියලා කියමුකෝ කවුරු හරි මෙහෙවන්නේ නැහැ නේ නෑ කිසි කෙනෙක් මායම් මෙහෙවන්න කෙනෙක් නෑ කවුරුවත් ඔබ වහන්සේව පාවිච්චි කරනවා නෙමෙයි නේ මේ බොරු කතා එක එක කර කියන්න දෙයක් නෑ මොකද එක YouTube නාලිකාවක් මම බැලුවා මේ ඒකේ ඔබ වහන්සේ ගැන දාලා තිබුණා ද ඔබ වහන්සේලා 20 ගැන විවේචනය කළා හැබැයි 20 සම්මත වුණා නැගෙනහිර වරාය ගැන විවේචනය කළා නැගෙනහිර තිව්වා බටහිර දැන් දෙන්න ඔක්කොම කතා කළා ඒක දාලා තුන ආනන්ද පෝට් සිටි ප්‍රශ්නය අල නොකරන්න එහෙමයි දාලා තිබුණේ ඒ ඇත්ත වශයෙන්ම ඒවා මේ කතා කරන්නේ ඕන කෙනෙක් අපිට දෙලින් කතා කරන්න බැරි ඉන්න නියෝටෝ ටික. ඒගොල්ලන්ගේ කාර්යභාරය තමයි මඩ ගැහිල්ල. මඩ ගැහුවොත් අපි මඩ ගා ගන්න නෑනේ අපි මඩ ගන්න. ඒක මේ අද මේ සමාජ සීනකට තමයි හැම කෙනාටම මඩ ගහන්න මෙයා යොදා ගන්නවා. නමුත් ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන මඩ ගහන එකාගේ මඩ අනන එකාගේ මඩ තැවරෙන්නේ. ඈ ඒක තේරුම් ගන්න ඕනේ.
අද මහා සංස්කෘතියක් කරා මිනිසුන් මඩගානේ ආණ්ඩුවේ මේ මේ කතාවෙන් පස්සේ ආණ්ඩුවේ මැති ඇමතුරු ගණනාවක් පන්සලට ආවා නේද මොන මොනවද ඒගොල්ලෝ කිව්වේ මොනවද ඒගොල්ලෝ කිව්වේ ඒගොල්ලොත් ඇවිල්ලා කියන මේ අපි මේ කරුණු පාදලා දෙනවා ඉතින් අපි පිළිගන්නවා පිළිගන්න පුළුවන් ඒවා පිළිගන්නවා දැඩිව ප්‍රතික්ෂේප කරනවා ජීඑල්පී රිස්පාන්තය තාමද ජීඑල්පී රිස්පාන්තය මේක මේකටම ආව නෙමෙයි මට සුමාන කෙනෙක් කතා කරලා කිව්වා එතුමා මම ස්වාමින්වහන්සේ බලන්න අවුරුදු 2 වෙනම ආවල් දාලා තිනවා ඒක. ඔබ වහන්සේට ආණ්ඩුවේ ඒ එදා තිබුණු සැලකිල්ල දාම තියනවද? තවම නම් අඩු වෙලා නැහැ. මම දන්නේ නැහැ මූණට පෙන්නනවද කියන එක. අඩු වෙලා නැහැ කාගෙන්වත් පෙන්නන මූණට තියෙනවා. ඔව්. දැන් ඔබ වහන්සේට තේන එක මූණිච්චාවට වෙන එකක් වගේ නෙමෙයිද? මේ එහෙම ඇඟවිලා මොකද මමත් මේ තනකොළ කාලා මදු කිරි බෙර හැදෙච්ච එක නෙමෙයි. මමත් හොඳට මව් කිරි බෙර හැදෙච්ච එක්කෙනෙක්. ඒ මාලේසියෙන් අන්දන්න බෑ. මේ කවුරු කොහොම කතා කරා මේ රටට විපත්තියක් ආපු දැන් මැයිදීනේ ජය කවුද කවුද සටන් කරේ අභයාරාමී ඔය කෙනෙක්වත් ආවද කතා කරන්න ඔය දිනියත් ගුණාද නැමතිතුමා තමයි ඇවිල්ලා සංවිධානය කරේ ඔය ඔය කෑ ගැහුවර කවුද ආවේ මාදුර සෝවිතාරෝ මම ආවා මාත් එක සටන් කරන්න ඔය කට ඔය විදිහටම ඔය හඬ ඔය විදිහටම ශක්ති සම්පන්නව තියෙනවද කවුරු හරි පන්සලට ඇවිල්ලා මේ මෙන්න ආමුදුරනේ සල්ලි ටිකක් මං ගහලා දෙන්නම් එහා පැත්තෙන් බිල්ඩිමක් කිව්වොත් පෝට් සිටි සටන නවත්තනවද අනේ මහත්තයෝ රත්තරන් අතුල්ලා දෙනවා කියලා කිව්වත් අර දලදා මහන්තේට බඳපු රංගවියනක් හදලා හත්වරක් ඔබ වහන්සේගේ කුටිය රංගවියනක් අල්ලලා දෙනවා හාමුදුරනේ එහෙම පුද්ගලයක් නෙමෙයි අද බය නැතුව කතා කරන්න පුළුවන් මොනම ආණ්ඩුවකින්වත් සත පහක් නොගෙන මේ කටයුතු කරන්නේ දුප්පත් ජනතාවගේ ආධාරයෙන් මේ මෑතක ඉඳන් අපි හිතවත් දාන ප්‍රතියන් කීප දෙනෙක් සම්බන්ධ වෙලා පම්බල උදව් කරනවා එහෙම නැතුව ඔය ඔය බොරුවට දොඩ වුණ බොරුවට කෑ ගහන කටෙච්චා දොඩ වුණ ආත්ම ශක්තියක් නැති කෙකුටවත් කියන්න පුළුවන් කමක් නැහැ මට උදව් කර අර කරා මේක කරා ආණ්ඩුවේ ඕන කෙනෙක්ට මේ අභයාරාමේ ගේට්ටු ඇරලා තියෙන්නේ පැය 24 මැරලා ආණ්ඩුවට විතරද නෑ නෑ ඕනෙම ජනතාව කෙනෙකුට පැය 24 ඇරලා ඇඳ ළඟ ටෙලිෆෝනේ තියෙන්නේ පැය 24ම කතා කරන්න පුළුවන් ඕනම කෙනෙකුට ඒක තහනම් කරලා නෑ අනිත් පැංගල කොරෝනා කාලේ කවදාකවත් පන්තර වැහුවේ නෑ ගේට්ටු වැහුවේ නෑ හැමතැනම ඇවිද්දා මම ජනතාව වෙනුවෙන් වඩු බෙදා දුන්නා මුදල් බෙදා දුන්නා මේ සිද්ධියෙන් පස්සේ විජේදාස රාජපක්ෂ මහත්තයා කතා කළාද මම එතුමාට කතා කරන්න ගිය උත්සාහ ගත්තා කතා කරන්න බැරි වුණා ඒ කියන්නේ මං කියන්නේ මේ ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පස්සේ කතා කළේම නෑ ආ කතා කරා ආ මොකද කිව්වේ එතුමා කිව්වා හාමුදුරනේ මෙහෙම තර්ජනයක් ඇවිල්ලා තියෙනවා ඉතින් මම එතුමාට කිව්වා ඔබතුමා සැලෙන්න එපා ඕවා ඔබතුමා දේශපාලඥයි ටෙම්පරාල් දේශපාලඥයි ඔය කියන්නේ වල සැලසෙනවන් දැසලෙන්න එපා නිතරම හිතන්න මවින්ද අපේ කවුද ධර්මපාඩතුමා කියන්නේ මොකද්ද සමාජ සේවයට එන්න අවනම්බෝ අලාභි තමයි මෙතෙන්ට ආපහම තියෙන්නේ ඒ නිසා වරප්‍රසාද බලාගෙන පාන්න මාන්න බලාගෙන එන්න එපා ධර්මපාල චින්තනය සිහිපත් කරන්න බුදුහාමුදුරුවෝ අපි කියන සටන ඉදිරියට අපි යමු මානිමත් අභික්කම නොනැති ඉදිරියට යමු කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ අපි මේ ආණ්ඩුවක් පෙරලන්නවත් ආණ්ඩුවක් ගණ්ඩවත් ජනාධිපති වෙනස් කරන්නවත් කරන සටනක් නෙමෙයි රට වෙනුවෙන් කරන සටනක් ගෝඨාභය මහත්මයාත් පත් කරගත්තු රට වෙනුවෙන් කුද්දලේ ජයග්‍රහණය කරන්න නෙමෙයි අවසන් වශයෙන් සමාජයේ සමාජ මාධ්‍යවලින් විවිධ කතා යන හින්දා කෙලින්ම අහන්නේ ආයි ඕපදු පහන්න ඕනේ නෑනේ ඔය ඔබ වහන්සේගේ හඬ ඔය ඔබ වහන්සේගේ විරෝධය ඇත්ත විරෝධයක් නේ බොරුවක් නෙමෙයි නේ අවංක මට බොරු කියලා ගණ්ඩ දෙයක්වත් නෑ මට මට තියෙන්නේ මට රකින්න පරපුරුකුත් මට නෑ ඈ මට තියෙන්නේ එකමද මට තියෙන්නේ රකින්න තියෙන්නේ සිවුරයි පාත්‍රේ පමණයි වෙන මොකක්වත් මට රකින්න දෙයක් නෑ රංගපෑමක් එහෙම නෙමෙයි නේ නෑ නෑ බලපෑම් කරන්න බෑ නෑ බලපෑම නෙමෙයි රංගපෑමක් නෙමෙයි නේ නෑ රංගපෑම් කරන්න මම දේශපාලඥයෙක් නෙමෙයි දේශපාලඥයන් කෙලින්ම රංගපෑම් තමයි මොකද ආණ්ඩුව කියන්නේ පෝට් සිටි එහෙම වෙනම කලාපයක් හැදෙන්නෙත් නෑ වෙනම රටක් හැදෙන්නෙත් නෑ මේක තනි කර මේ බොරුවක් කියන එක මේ කතාව ආණ්ඩුව ඉතින් හැම ආණ්ඩුවක් මොකක් කියවන තමන් කරන දේ කියන්න යන්නේ නෑනේ කියලාද අර මේ අර වරාය හම්බන්තර වරාය එකපාරට වැය කරද්දී කියලාද කිව්වේ නෑ නෑ කියලානේ ඔය දේශපාලඥයෝ කියන ඒවා මම එහෙම පිළිගන්නේ කෙනෙකුත් නෙමෙයි දේශපාලන පොරොන්දුරම යටවෙන කෙනෙකුත් නෙමෙයි වරප්‍රසාද යටවෙන කෙනෙකුත් නෙමෙයි ඕනෑම කෙනෙකු ඕන විදිහකින් දැන් අද පුළුවන්නේ අද පුළුවන් දැන් අත්වකින් කියනවා නම් දැන් අද මේ Facebook වල මෙන් දැක්ක තාක්ෂණදී වඩපුවාම හිට වෙනකොට මට තව මඩ ගහේ අලුත් පටන් ගන්න පුළුවන් මොකද මම නර්සස්ර සිද්ධාර්ථ කියලා ආශ්‍රය කරන පුද්ගලයෙක් නේ ඔව් සංගමයක් අපේ මඩ ගහන්න පුළුවන් ඉතින් දෙයනේ මඩ ගැහුවට මම දාගන්නේ නැත්නම් ගහන්න බැරි ඕනේ
මං ගාගන්න ඒකනේ මට අවශ්‍යකමක් වෙන්නේ කවුදද ඔය මට ගහන්නේ ගඩ ගහන්නේ අවස්ථාවාදී බුද්ධිලෝ ඉන්නවා තමන්ගේ වරප්‍රසාදයෙන් අහිමි වෙනකොට තමන්ට තියෙන දේවල් නැති වෙනකොට මෙන්න කර කියන්න දැන් නැ කාට හරි මොකක් හරි අංජයක් දෙනවා පිළිගලියක් දෙනවා ඒ වයින් කට වහන්න පුළුවන්ද මගේ කට නම් වහන්න බෑ අනිත් මං හරි ඔබවහන්සේ කට වහන්න පුළුවන් හරි මට යමක් කරන්න පුළුවන් කමති වෙන්නේ මා දන්න පමණට මාර්යාට පමණයි ඇයි මාර්යාගේ කතාවට මට යන්න වෙනවා ඒක ඉතින් ඒක ඉතින් වෙන්න පුළුවන් තියෙනවා නම් බුද්ධාගමේ මේ තියෙනවා මරණ වේද කීපයක් තියෙනවනේ ඈ ඒව තියෙනවා ඉතින් මරණ වේද කීපයක් තියෙනවා ඒ කියන්නේ දැන් සමහර විටක දැන් මරණ කරන ක්‍රමයක් තියෙනවනේ අපි මරණ ක්‍රම ආයුක්කේ මරණය කම්මක්කේ මරණය උභයක්කේ මරණය උපච්ඡේදක මරණය එතකොට උපච්ඡේදක මරණයක් ආවනම් මට කියන්නේ උපච්ඡේදක කියන්නේ යම් කිසි සහත් ක්‍රියාවකින් ඒ කියන්නේ ඔබ වහන්සේට දැන් ඔබ වහන්සේගේ ජීවිතය ගැන සැකයි මට අපේ දායක මහත්තුරු කීව දෙනෙක් ඇවිල්ලා කිව්වා හිතුවතුන් ඇවිල්ලා කිව්ව දෙනෙක් හාමුදුරුවනි පොඩ්ඩක් ඔබ වහන්සේට පරිස්සම් වෙන්න ඕනේ ඔව් එම කිව්වා ඔහොමද කිව්වා කිව්ව දෙනෙක් මට කිව්වා ඒත් මං ඒකට බයක් නෑ මං කිටිම කියන්නේ ජකාට වයනන් සෝන ඊවල් හදන්නේ නැහැ මාත්තු. දැන් එහෙම වැඩි ගමන් අඩු කරලා තියෙන්නේ. ගමන් එහෙම අඩු කරලා තියෙන වැඩි යන්නේ නැහැ. මගේ මට වැඩි ගමන් ඇත්තෙත් නෑ මගේ ඉතින් අවශ්‍ය ගමන් විතරයි. මම එහෙම ගමන් යන පුද්ගලයෙකුත් නෙමෙයි අනිත් අය වගේ. මට රාජකාරී ගමන් යනවා මිසක් මට අනවශ්‍ය ගමන් යන කෙනෙකුත් නෙමෙයි මම. පොලිස්පත්තුමාට එහෙම කතා කරලා කිව්වේ නැද්ද ජීවිත තර්ජනයක් තියනවා කියලා? මම දන්නවා පොලිස්පත්තුමා ගැන දන්නවා පොඩි ජන කොමාත් වෙලා මා ගැන දන්නවා. අද ඔක්කොම දන්නවා. ඉතින් අපිට ඒ වුණ දැනගත්තත් දැන් බුදුහාමුදුරන්ට තැවිල උත්තර මෙයා කරවේ කියනට දෙවියොත්ට ගල්පිරලිය බුදුන්ට ඒකයි හොඳයි පොඩක් කමනට පරිස්සම් වෙන්න අපේ හාමුදුරනේ නේද මේ වහන්සේලාගේ හඬ ශක්ති සම්පන්නව රටට අවශ්‍ය අවංකව අව්‍යාජව පෙනී සිටින හඬක් රටට අවශ්‍යයි මේ මම නගන්නේ මහත්මයෝ බොල් හඬක් නෙමෙයි සැබෑ හඬක් ඒ බොල් හඬක් නක් සැබෑ හඬක් කියලා කියන රට වෙනියුන් සැබෑ හඬක් මම නගන්නේ හොඳයි රට වෙනුවෙන් නගන සැබෑ හඬක් නම් ඒ හඬ බොල් හඬක් නොවේ නම් ඔබ වහන්සේව කවුරුන් හෝ අතකොලුවක් වශයෙන් පාවිච්චි කරන්නේත් නැත්නම් ඔබ වහන්සේගේ තනි අදහසම නම් මේ ඉදිරිපත් කරෙන්නේ අනිවාර්යෙන් ඒ හඬට යම් කිසි සමාජ මතයක් ඇති වේවි අනිවාර්යයෙන් ඒක පැවැත්මක් ඇති වේවි බෙවින්ම ස්තුති ගෞරවණීය අපේ මුරුත්ෙට්ටුවේ ආනන්ද නායක ස්වාමින් වහන්සේත් එක්කයි කතා කළේ මේ පවතින තත්ත්වය පිළිබඳ අවසරයි ස්වාමීන් වහන්සේ බෙවින්ම ස්තුති බොහොම පිං ඔබතුමාට අපිට තපසකවන් දෙන යථාර්ථය ජනතාවට දෙන්නයි යථාර්ථය දේශපාලන පොරොන්දු නෙමෙයි බොහොම ස්තුතියි